අයිබෝවන් ඔයාලවදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ඇක්ඩි ස්කූල් YouTube channel එකට. ඔයාලට අදත් වටිනා දැනුම පෙළක් ලබා දෙන්න. මුලින්ම අපි මේ ගහ දිහා බලමු. මේ ගහට ඇවිල්ලා දැන් ආධාරකයක් සපයන්න කාලේ හරි. අපි මේ ගහට ආධාරකයක් සපයන්න කාලේ හරි කියලා අපි හිතාගන්නේ මේ ගහේ අත්තම චුට්ටක් එහාට කරනවා. මුලකට මේ ගහ ඔන්න ඔය විදිහට වැනෙනවා. ඉතින් මේ ගහේ හඳට අමාරුයි මේ ගහ දරාගෙන ඉන්න. එතකොට මේ ගහ බලනවා මෙන්න මේ විදියට බිමට ඇලවෙන්න වැටෙන්න අපේ කලින් වීඩියෝ වල එහෙම වෙච්ච අවස්ථා මම ඔයාලට දාලා තියෙනවා. ඒ නිසා අපි මේ ගහට ආධාරකයක් දැන් සපයන්න යන්නේ. ඔයාලට පෙන්වන්න මම මෙතන ගස් තුනක් අරගෙන තියෙනවා. මේ මාස තුනක් තුනයි දවස් දෙකක් වයසදි ගස් වර්ගයක් මේ තියෙන්නේ. මෙන්න මේ විදියට ඉනි කපා ගන්න ඕන. ඉතින් ඔයාලට මම පොඩි කරුණක් කියන්නම්. මේ ඉනි කපා ගන්නකොට දැන් මම මෙතන කපාගෙන තියෙන්නේ වැටමාර ඉනි. වැටමාර ඉනි ආධාරකයක් විදිහට හිටවනවා නම් මේ ඉනි වලින් එන රිකිලි අනිවාර්යෙන් චුට්ට එනකොට කඩලා ගහමුලට දාන්න ඕන. ගහමුලට දාන්න ඕන මොකද ඒවා නයිට්‍රජන් වෙනවා. ඒ නිසා ඔයාලට කියන්නේ ගහමුලටම දාන්න ඕන කියලා කියන්නේ නැහැ මම. මම කියන්නේ මෙතනින් ඒ රිකිල් අපි කඩන්න ඕන. නැත්තම් මේක හිටෙව්වට පස්සේ මේකේ මුල් අද්දවා ගන්නකොට මේ අපි උරේට යොදන පොහොර මෙන්න මේ වැටමාර කෝට්ටට උරනවා. ඒ නිසා ඔයාලා වැටමාර කෝට්ටු ගන්නවා නම් ඔයාලට වේලලා ගන්න පුළුවන්. මේ කෝට්ට ඔයාලට වේලලා ගන්න පුළුවන්. දැන් මම මෙතන වේලාගෙන අරගෙන නැහැ. ඒ නිසා මම අර විදියට පැලවෙනකොට ඒ රිකිලි කඩලා ගහමුලට දානවා. ඔයාලට එතකොට මම වීඩියෝ අරගෙන එන්නම්. මේකට උණ බට වගේ දෙයක් ගන්න පුළුවන්. අපි කලින් පැල 700ක වීඩියෝ එකක් කරා අපි කොහොමද ආධාරකයක් සිටව ගන්න කියලා. උණ බට වගේ දෙයක් ගත්තහම අපිට උණ දේ තමයි අපි එතන පොඩි ගැටලුවක් මතු වුණා. මොකද මේ උණ බටේ හරියට මෝරලා තිබ්බේ නැත්තම් අපි කපන කෝට්ට ඒක මේ පොළවට යට වෙච්ච කොටස දිරනවා. දිරපුවාම අපේ ආධාරකේ ශක්තිමත් නැහැ. ඉතින් ඒ නිසා අපි එතන ලොකු අපහසුතාවයකට ලක් වුණා. උණ බට ගන්නව නම් හොඳට මෝරපු උණ බට ගන්න. ඔයාලට මම ආධාරකයක් හිතුව ගන්න හැටි කියලා දෙන්න. ගහ තියෙනවානේ. ගහේ මුලින්ම මෙන්න මේක හිටවන්න යන්න එපා ලීය. අපි මුලින්ම ගහේ ත හිටවන ආධාරකය උල් කරගෙන ඉමු. මෙන්න මේ විදියට උල් කරගෙන ඉන්න. මොකද අපි මේ උල් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගහේ මූල මණ්ඩලයට වෙන හානිය අඩු කරගන්න එක, අවම කරගන්න එක. මේ ගහක් මේ විදියට ගත්තහම අපි කලින් ගහක් ගලවලා වලට පෙන්නලා තියෙනවා. පළවෙනි කොටසේ මුල් ප්‍රමාණය වැඩි. යටට යන්න යන්න තමයි මේ ගහේ මුල් ප්‍රමාණය අඩු වෙන්නේ. ඒ නිසා මේ උඩ මුල් ප්‍රමාණය වැඩි නිසා අපි මේ ලීය හොඳට උල් කරලා ගන්න ඕන. ගහ ළඟින්ම හිටවන්න එපා. අපි ගහට ළඟින්ම ආධාරකයේ ගැට ගැහුවට ගහට අඟල් එකහමාරක් දුරේ. ඒක අඩි රූලකින් මයින්ඩ් ඕනේ නැහැ තමන්ට හිතා ගන්න පුළුවන්නේ. දුරින් තමයි අපි මේ කෝට්ට හිටවන්න ඕනේ. එතකොට මේ කෝට්ට හිටවනකොට අපි මෙන්න මෙතන උඩ බලන්න ඕන. උඩ බලනකොට අපි දැන් මෙතන ගැටේ දාන්නේ මෙන්න මේ දෙබලට. එතකොට අපි මේ හිතා ගන්න ඕනේ මේක කොතෙන්ද ආවද හොඳ කියලා. දැන් මෙතෙන් ආවොත් මේ අතුවල හැප්පෙනවනේ. ගැට ගහන්න බෑ. මෙන්න මෙතෙන් ආවොත් තමයි ගානට මෙන්න මේකේ දෙපැත්තෙන් කොළ ටික දෙපැත්තට කරලා මේකට ආධාරක අපිට ගැට ගහන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලා බලා ගන්න මේ වගේ ප්‍රමාණයක් පොළවට යවන්න ඕන. මේ බදුනේ මේ වගේ ප්‍රමාණයක් යවන්න ඕන. මං ඉතින් මෙන්න මේ විදිහට හරි ඒ ප්‍රමාණය අපි යවුවා. එතකොට මේකට දාන ගැටේ ගොඩක් කට්ටියට ගැටලුවා. ඒක මං ඔයාලට කියලා දෙන්නම්. මං ලණු කැබලි ටිකක් ගත්තා. ඒක මම රෙදි මහන තැනකින් අරගෙන ආවේ. මේ තියෙන්නේ ලණු කැබලි ටික. ඉතින් ඔයාලා මේකට කොහුලණුවක් වගේ භාවිතා කරන්න එපා. මොකද මුලකට මෙන්න මේ ගහ වැනෙනවා. වැනෙනකොට මේ ගහ අපි ගැට ගන්න තැන තුවාල වෙන්න පුළුවන්. මේක ඇවිල්ලා රෙදිපටි. ඔයාලා මේක දන්නවා. ඉතින් මේ වගේ රෙදිපටි කෑලි වගේ තමයි මං ගත්තේ. ඔයාලත් gedara මොකක් හරි ඔයාලට අයින් කරන රෙදි කැබැල්ලක් තියෙනවා නම් ඔයාලට ඒ රෙදි කැබැල්ල ඉරලා රෙදිපටි ටිකක් ඉරා ගන්න පුළුවන්. ඉතින්
මම මේක කෑලි ටිකක් කපා ගන්න මෙන්න මේ විදිහට. මේ මම කපා ගන්න කෑලි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක ගැටේ දාගන්නේ කියලා. ටිකක් දුක දිග නූලක් අරගෙන මෙන්න මේ විදිහට එකට කඳට තියලා තදට ඔන්නෝම ගැටේ ගහ ගන්න ඕන. කඳට කියන්නේ අපි සිටවගත්තු ආධාරකයට තියලා මෙන්න මේ විදිහට තදර ගැටයක් ගහගෙන ශාකයේ කඳ ළඟට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපි ගැටයක් දාන්න ඕන. මේකට කියන්නේ අටේ ගැටේ කියලා. මේකට කියන්නේ අටේ ගැටේ කියලා. මම ඔයාලට කියලා දෙන්නම් ඇයි අපි මේ විදිහට ගැටයක් දාන්නේ කියලා. අපි තව ලීයක් ගමු. ඒ ලී අරගෙන මෙන්න මේ විදිහට උල් කරගමු. මෙන්න මේ විදිහට අපි ඒ ලී අරගෙන උල් කරගෙන මෙතන ඔයාලට ගැටේ දාන හැටි කියලා දුන්නොත් ඔයාලට ඒක හරියට පේන්නේ නැහැ. මොකද මේ විදිහට කරල් වලට වැහිලා තියෙන්නේ මෙතන. මේ කරල් දැම්ම හොල්ලන්න කරන්න හොඳ නැහැ. මොකද තව දවස් දෙකකින් විතර අපි කඩන්න තමයි ඉන්නේ. කැඩුවයින් පස්සේ කඩනකොට ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්න. මෙන්න මේ විදිහට කලින් අපි කියලා දුන්නා වගේ මේ දෙබලට සෙට් වෙන විදිහට අපි මේ විදිහට ලීය ටිකක් යටට ගහ ගන්න ඕන. ලීය ටිකක් යටට ගහගෙන අපි ආධාරකේ මෙන්න මේ විදිහට අපි ගැටයක් දාලා හොඳට හිර කර ගන්නවා. මේ ගැටේ අපි තදට හිර කර ගන්නවා. එතකොට මේ ගැටේ මේ ආධාරකෙන් හෙල්ලෙන්නේ නැහැ. මේ ගහට දාන ගැටේ අපි මෙන්න මේ විදිහට ලූස්ව තමයි දාන්නේ. ඒ කියන්නේ මේ ගහ හුලකට වැනුණට මේකට තද කරලා අපි දාන්නේ නැහැ. ගහට අපි ඉඩ දීලා තියෙන්නේ එයාට ඕන විදිහකට හැදෙන්න. ඉඩ දීලා තමයි මේ ගැටේ දාන්නේ ලූස්ව, ගහට කිසිම කරදරයක් නොවෙන්න, ගහට ආධාරකයක් විදිහට. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට ආධාරකයක් විදිහට අපි අටේ ගැටේ තමයි දාන්නේ. අටේ ගැටේ දාන්න ඔයාලට කියලා දුන්නේ ඒකයි. නැතුව අපි මේ ගන්න නූල මෙන්න මෙහෙම ගැට ගහන්න එපා. මෙහෙම ගැට ගහන්න එපා. මේ විදිහට මේ අට වගේ තියෙන එකට තමයි අටේ ගැටේ කියන්නේ. ඉතින් ඔයාලා ලොකු දැනුමක් ලබා ගත්ත ආධාරකයක් සිටවද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණ ගැන ඔයාලට කියලා දෙන්න. මේකට ජලය යොදනකොට යොදන්න ඕන ආකාරය ගැන අපි මේ විදිහට පොඩි පැලයකට දිනපතා උදේ හවස ජලය යොදන්න ඕන. දිනපතා උදේ හවස ජලය යොදන්න ඕන. ඒක අපි යොදන්නේ මේ පස මෙන්න මෙහෙම අරගෙන තෙතමනේ නැත්තම් අපි අනිවාර්යෙන් ජලය යොදනවා. ඊට පස්සේ අපි මේ පැලේ මේ වගේ 16 බෑග් එක සිටව ගත්තාම පළවෙනි මාසේ මිලිලීටර් 500ක් හැමදාම ජලය යොදන්න ඕන. මිලිලීටර් 500ක් හැමදාම පළවෙනි මාසේ මේ විදිහට අපි ජලය යොදන්න ඕන. පළවෙනි මාසයෙන් පස්සේ, ඒ කියන්නේ මෙන්න මේ වගේ ගහ විශාල වෙනවා. එතකොට අපිට පළවෙනි මාසේ පස්සෙන් කියලා මේ වගේ කරල් හැදෙන්නේ නැහැ. මේක ඇවිල්ලා මාස 3යි 3කට වැඩි ගහක්. ඔයාලාට කරල් හැදෙනවා නෙමෙයි කියන්නේ. මේ වගේ අතු බෙදිලා සාමාන්‍යයෙන් ගහ ටිකක් විශාල වෙනවා. එතකොට අපි දවසකට සැරයක් වතුර යොදන්නේ නැහැ. අපි අද ඇවිල්ලා වතුර යෙදුවොත් තව දවසක් ඇරලා තමයි වතුර යොදන්නේ. දැන් මේකට දවසකට සැරයක් හැමදාම වතුර යොදනවානේ. මේකට අද අපි ජලය යෙදුවොත් තව දවසක් ඇරලා තමයි යොදන්නේ. හැබැයි මේකට මිලිලීටර් 500 නේදුවේ හැමදාම. මේකට අපි 1 ලීටරයක් යොදනවා. දවස් දෙකකට සැරයක් 1 ලීටරයක් යොදනවා. දැන් අද ලීටරයක් යොදපුවාම අනිද්දා තමයි අපි ආයේ ලීටරයක් යොදන්නේ. ඒ විදිහට අපි ජල සම්පාදනය කරන්න ඕන. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ගොඩකින් අපි ඉස්සරහට හම්බෙමු. ඔයාලා මං කියලා දෙන දැනුමෙන් අනිවාර්යෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕන. නැත්තම් මේ වගේ වීඩියෝ බලලා වැඩක් නැහැනේ. ඩේට කපාගෙන. ඒ නිසා ඔයාලා හොඳ දැනුමක් ගන්න ඕන. මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලලකට එන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp number එකේ තියෙන ඔයාලට message එකක් දාන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ වගේ බෑග් ගන්නකොට සැලකිලිමත් වෙන්න, වෙළඳ පොලෙන් බෑග් ගන්නකොට සැලකිලිමත් වෙන්න අපිට මේ විදිහට හොඳට උස්සලා තැන් තැන් වලට ඇරයි යන්න පුළුවන් හොඳ බෑග් එකක් ගන්න. මේ බෑග් එක දැන් අවුරුදු 4 විතර වෙනවා. ඉතින් අපි මේක වගා වාර කිහිපයකට භාවිතා කරා. ඉතින් මේ වගේ හොඳ බෑග් එකක් අනිවාර්යෙන් ගන්න. මොකද අපිට බෑග් එක දිගු කාලීනව පාවිච්චි කරන්න පුළුවන් නිසා. තාම මේක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මට කියන්න බැරි. තාම පාවිච්චි කරන නිසා. ඉතින් 16 බෑග් එකක් ගන්න. බෑග් එක මේ වගේ හොඳ නිරෝගිමත් පැලයක් හිටව ගන්න. මේ පැලේ තව ලොකු වෙන්න ඕන. මේ වගේ හිටවන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු අතර සමු ගන්නවා.
ඔයාලට තෙරුවන් සරණයි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකකින්වත් අපිට අහන්න පුළුවන්. අනිවාර්යෙන් වීඩියෝ එකේ මොකක් හරි හොඳක් තියෙනවා නම් ඔයාලට වටිනවා නම් අනිවාර්යෙන් සතුට ප්‍රකාශ කරලා යන්න, කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. තෙරුවන් සරණයි.